Welcome to Talk with Ashita. ඉතින් Talk with Ashita තාම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් දැම්ම subscribe කරන්න. එතනින් එහා පැත්තේ තියෙන bell icon එකත් ඔබලා touch එකේ ඉන්න video එකක් දාපු ගමන් බලන්න 199,000 subscribers ලා මේ වෙනකොට. ඉතින් අද මම call එකක් ගන්න යනවා විශේෂ කෙනෙක් එක්ක. ඔයා දන්නවා music video ගොඩකින් ඇවිල්ලා තියෙනවා පුංචි කෙල්ලේ, පිස්සු කෙල්ලේ. හැබැයි මට නම් එයා මොංගල් කෙල්ලෙක්. ඉතින් අද එයාට video call එකක් ගන්න හදන්නේ. එයා මේ කොරෝනා වෙලාවේ කොහොමද ඉන්නේ, මොනවද කරන්නේ, එයාගේ විස්තර අහන්න, එයා මේ සමාජය ගැන මොනවද හිතන්නේ. ගොඩක් දේවල් සිද්ධ වුණා මේ සමාජෙ මේ කොරෝනාත් එක්ක. ඒ සම්බන්ධව තමයි අද යත් එක්ක කතා කරන්න හදන්නේ. දිගටම ඉන්න මාත් එක්ක අපි පුංචි කෙල්ලා මොංගල් කෙල්ලා කරලා අමාරුවේ දාලා බලමු. හලෝ, කොහමද, මොකද වෙන්නේ මේ දවස්වල? හොඳින් ඉන්නවා. වාඩ කොහමද? මාත් හොඳින් ඉන්නවා. දැන් මේ කෝල් එක ගත්තා කියලා දන්නවද? කෑමක් ඉල්ලන්නේ. කෑමක් ඉල්ලන්න නෙමෙයි. ඔයාට මතකද මම සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂයක් අරගෙන සිල්ලර් ප්ලේ බටන් එක ඔයාට පෙන්වන්න එනකොට ඔයා සංජුත් එක්ක එකතු වෙලා මම බයිට් කරා. අන්න ඒකට මේ පේබැක් එකක් දෙන්න තමයි මේ කෝල් එක ගත්තේ. අද 199,000ක් ඉන්න ඉතින් ලක්ෂ දෙකට මේ පිය තවන්න හදන්නේ, මේ පා තවන්න හදන්නේ. මෙන්න මේ වෙලාවේදී මම ඔයාට කෝල් එකක් ගත්තා. ඉතින් ඔයාව පොඩ්ඩ අපාරුවේ දාන්න. මොකද රෙඩීද? ෂා, වෙල්කම් ටු ටොක් විත් හර්ෂි. ආ, රියලි? ටොක් ඉන්න දින වේ අද ටොක් ඉතේජ් ලාද මම ඔයාගේ ප්‍රශ්න. කියන්නක බෑන්. හරි. මේ බය නැත්ද? ඇයි? බය නැති කියන්නේ? නෑ. බය නැහැ. චන්දිද? චන්දි. उत्तर देना පළවෙනි ප්‍රශ්නේ ඔයා දන්නවනේ දැන් මේ කොරෝනා වසංගත සමයේ මේ ආදරවන්තයන්ට හමු වෙන්න බෑනේ, හරිද? ඒකට මට කියන්න, දැන් ආදරවන්තයන්ට හමු වෙන්න බැරි හින්දා ඒ එෆයාස් කැඩෙයිද? කියන්නේ මේ ආදරය කරන අය වෙන් වෙයිද මේ හම්බු වෙන්න බැරි හින්දා? මොකද්ද මේ කොරෝනා නිසා? ඔව් දැන් ආදරය කරන අයට සෙට් වෙන්න බෑ, හම්බු වෙන්න බෑනේ. ඒ අය වෙන් ඉන්න නැද්ද? ආ, මෙහෙමයි ඉතින්. වෙන් වෙන්න හදන කෙනා, දාල යන්න හදන කෙනා වහින එකත් හේතුවක් කරගෙන දාල යන්න පුළුවන් නේ. ඒක හින්දා ඉතින් කොරෝනා කියන්නේ මහ ලොකු දෙයක් වේද යන කෙනෙක්ට. දැන් මේ පොලිස් ඇඳිරි නීතියත් එක්ක ගෙදරට වෙලා ඉඳලා මැති වෙලා යදිනේ. ඔයාලට හිතෙන්නේ නැද්ද නිකන් ඇඳිරි නීතිය කඩ කරලා යන්න වගේ? අනේ නැහැ, මට එහෙම හිතෙන්නේ නැත්තේ. මොකද මේ දැන් ඇත්තටම පොලිස් ඇඳිරි නීති අපිට මෙහෙම දාලා තියෙන්නේ අපේ ආරක්ෂා කරන්නනේ. එහෙම නැතුව මේ ගොඩන්ට අපිට කිසි තරහක් තිබිලා ගෙවල් වලට එදා ඉන්න කියන නෙමෙයිනේ. ඉතින් මම හිතන්නේ ඇත්තටම අපි ඒක හරියට නීති කඩ කරන්නේ නැතුව ආරක්ෂා කරලා ගෙදරට වෙලා හිටියෝ ඒක තමන්ට හොඳයි. එතකොට අපේ ජීවිතය ආරක්ෂා කරගෙන කොරෝනා ස්ප්‍රෙඩ් වෙන එකත් වළක්වලා එතකොට අපිට පුළුවන් සාමාන්‍ය විදිහට අර වැඩ කටයුතු වෙනදා වගේම කරගෙන යන්න. මම නම් කඩ කරන්නේ. දැන් හොඳ ප්‍රශ්නේ තමයි මේ කොරෝනා නිසා මේ අනියම් සම්බන්ධතා කරන අයට දැන් අනියම් සම්බන්ධතා කරගන්න බෑ මේ ඇඳිරි නීතියත් එක්ක. හා එතකොට දැන් මේ ඒගොල්ලෝ දැන් ඒගොල්ලන්ගේ වයිෆ්ල එක්ක අය දැන් අනියම් සම්බන්ධතාව තියෙනවා. දැන් ඒගොල්ලෝ වයිෆ්ලත් එක්ක වැඩිපුර ස්ටික් වෙනවා. මේක ගැන මොකද හිතන්නේ? ඉතින් කොච්චර හොඳයිද? අද ඇදිරි නීතිය තියෙනවා මේ වාසි. ඒක තමයි. ඒ කියන්නේ දැන් ඔය පේපර් එකක්ද මේ දෙන්නේ මට? ඇදිරි නීතියේ වාසි මොනවාද? වාසි මොනවාද? ඇදිරි නීතියේ වාසි අපි කියමු බලන්න ඇදිරි නීතියේ වාසි මොනවද කියලා. ඇදිරි නීතියේ වාසි
වාසි තමයි කොරෝනා ස්ප්‍රෙඩ් වෙන එක අපිට නවත්තන්න පුළුවන්. එතකොට අපේ පවුලේ අපි ගොඩාක් බිසි වෙලා හිටිය අය නම් දැන් ඔන්න අවස්ථාව තියෙනවා පවුලේ ඇත්තෙක් එකට එකතු වෙලා එක කෑම මේසෙ වාඩි වෙලා කන්න. එතකොට තමන්ගේ මොනවා හරි ඒ ඉස්සර බිසි දවස්වල කතා කරගන්න බැරි වුණ දේවල් තියෙනවා නම් ඔන්න දැන් කතා කරගන්න අවස්ථාව තියෙනවා. මේ ආරංචියක් ගහව ආරංචියක් ගහව ඔයා අල්ලපු ගෙදර තාප්පෙන් අල්ලපු ගෙදර ඕම දුක බල්ලා කියලා. මොකද්ද? මොකද්ද? තාප්පෙන් ඉතර අල්ලපු ගෙදර ඕම දුක බල්ලා කියලා ආරංචියක් ගහව ඇත්තද? අල්ලපු ගෙදර තාප්පෙන් නැත් ඒක ඇල්ලක් තියෙනවා. ඔරු කියන්න එපා වා තාප්පෙන් බලනවලු මෙහෙම දැල්ලා. ඔරු නෑ 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 නෑ. අපිට මතකයි මේ උතුම් වෙසක් පොය දවසේ මේ අර අහිංසක බල්ලෙක්ට මේ වෙඩි තියන මිනිස්සෙක් මේ බල්ලා කරපු වැරද්ද තමයි තාප්පෙට චූ කිරීම. ඉතින් අපි දන්නවා ඉතින් ওই බල්ලෝ ඇවිල්ලා ඕන තරම් එහෙම චූ කරනවා. මොකද මේ බල්ලන්ට එහෙම මේ එහෙම මොලේ නැහැ. එතකොට ඒ බල්ලා ඇවිල්ලා තාප්පෙ චූ කරනවා. ඊට පස්සේ ඒකට තරහ ගිහිල්ලා කෝපයට පත් වෙලා මේ මිනිස්සයා මේ අහිංසක බල්ලට වෙඩි තියනවා. හරිද? මේ වගේ දේවල් ගැන මොකද හිතන්නේ? ඇත්තටම හේෂ ඒ වගේ දෙයකට උත්තර දෙන්න ඔයාට ප්‍රශ්නයක් අහන්න අපිට උත්තර දෙන්න අවස්ථාවක් ලැබීමම හරි නිකන් අපිට මාර ලැජ්ජාවක් නේ. ඒ කියන්නේ ඒ වගේ දෙයක් මිනිස්සෙක්ට ඉවසීමක් නෑ කියන්නේ. ඒක මේ කියන්නේ වෙලිවිද මිනිසෙක් චූදානවා ඇති චූදානෙක් කෙනෙක් නේද නේද? ඔව්. එතකොට බල්ලන්ට ටොයිලට්ස් නෑනේ ඇත්තටම. එයාට ඒ වෙලාවේ බල්ලව මරලා දාන්න තරම් Tamanට මේ ඒ කියන්නේ කන්ට්‍රෝල් එකක් නැහැ කියන්නේ මේ මිනිස්සු මාන භයානක මිනිස්සෙක් නේද? ඒ කියන්නේ ඇයි එහෙම අපි සත්තුන්ට අපි ඒ කියන්නේ අපි හැම වෙලාවකම කතා කරනවා අපි මොනවද බුදුහාමුදුරුත් කියනවා අපි සත්තුන්ට කරුණාව දක්වන්න ඕනි. එක එක අපි හැමදාම බන කතා ඇහුවට වැඩක් නැහනේ. අපි අහුම්කන් දුන්නට වැඩක් නැහැ. අපිට ඒක ක්‍රියාවෙන් කරන්න බැරි නම්. ඉතින් මම කියන්නේ ඉතින් ඒ වගේ පුංචි දෙයකට පුංචි දෙයක් කියන්නේ ඇත්තටම මොකක් හරි වොෂ් කරලා දාන්න හරි මොකක් හරි කරන්න තිබ්බනේ එයාට. මරන්න නැතුව මං කියන්නේ ඒ බල්ලගේ උනත් ඒ ජීවිතේ නැති කරන්න නැතුව එයාට ඉවසීමක් නැහැ කියන්නේ ඇත්තටම මාර කතා කරලා වැඩක් නැහැ ඇත්තටම. හරි ඔයා දන්නවා මේ දැන් මේ වසංගත තත්ත්වය ඇතුලේ දැන් ජන ජීවිතය අඩාල වෙලා තියෙනවා. ඒතකොට පාසල් ළමයින්ට ලොකු විශාල බලපෑමක් ඇති වෙලා තියෙනවා මේ පාසල් විවෘත නොකිරීමද. ඉතින් ඒත් එක්කම දැන් පාසල් විවෘත කරන්න යනවා මේ වසංගතය ඇතුලේ. ඉතින් ඔයා මොකක්ද හිතන්නේ මේ වසංගතයත් එක්ක මේ පාසල් විවෘත කිරීම සම්බන්ධව? ඔව් ඇත්තටම හේස් දැන් අපි දැන් කාලයක් තිස්සේ දැන් අපිටත් තියෙනවා සිටි නැහැ. එතකොට ඉස්කෝල යන අංගිලා මල්ලට තියෙනවා සිටි මොනවද මේ ඉස්කෝල නැහැ. එතකොට අපි දැන් මාස දෙකක් විතර කාලයක් තිස්සේ ඉන්නවනේ මෙහෙම. ඉතින් මම හිතන්නේ ඇත්තටම අර කිව්ව විදිහට Tamanට Tamanගේ ආරක්ෂාව ගැන සලකලා බලන්න පුළුවන් නම් මාස්ක් එකක් දාලා ඉස්කෝලේට යනකොට දැන් මොනා හරි තියෙනවනේ මාස්ක් එක දාන්න ඕනි. අර මේ කිඹුන් ගන්නකොට කොහොමද කහිනකොට කොහොමද දැන් තියෙනවනේ ඇත්තටම ටිකක් අපි කරන් අනුගමනය කළ යුතු දේවල් ටිකක් අපිට නිරන්තරයෙන් ටීවී එකේද රේඩියෝ එකේද අපිට අහෙන්නම තියෙන ඒවනේ සෝෂල් මීඩියා වලද අපිට දකින්න තියෙන්නේ ඔය ටිකම තමයි. එතකොට අපි ඒ දැක දැක අපි ඒ දේවල් කරන්නේ නැතුව ඉන්නවට වැඩිය මෙච්චර මේ කියන එක අපිට ඒ දේවල් කරගෙන අපේ අධ්‍යාපන කටයුතුත් නැවත ආරම්භ කළා අපිට අර අපේ ජීවිතයේ පස්සට ගියපු මාස දෙක අපිට ඉස්සරහට කවල් කරගෙන යන්න පුළුවන් නම් ඒක මාර වටිනවා. ඉතින් අපේ ජීවිතත් ආරක්ෂා කරගෙන අපේ අධ්‍යාපන වැඩ කටයුතු කරන්න තියෙනවා නම් මම කරන්න තියෙනවා නම් මම හිතන්නේ ඒක හොඳයි කියලා. දැන් මොකද්ද දැන් මේ කොරෝනාත් එක්ක කොහොමද මොකද්ද ෆීල්ඩ් එකේ තියෙන අලුත් තත්ත්වය? කොරෝනා එක්ක හිස් මෙහෙමයි ති ගොඩක් ටෙලිග්‍රාම්ස් දැන් නවත්තලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් ෂූටින් කරපු ඔක්කොම ටික ටෙලිකාස්ට් කරලා ඉවරයි. ඉතින් දැන් මේ තත්ත්වය ආයි අර අපිට ෂූටින් කරන්න පුළුවන් තත්ත්වයට ආවම අනිවාර්යෙන් ෂූටින් පටන් ගනි. ඉතින් මම හිටපු නිර්මාණ කීපයකුත් දැනට නවත්තලා තියෙන්නේ. අනිත් නිර්මාණත් එහෙමයි. හැබැයි දැන් මම දැක්කා ඊයේම දානවා ඒවා ආයෙ පටන් ගන්නවා කියලා.
නවත්තපු ටෙලි ඩ්‍රාමාස්. ඉතින් ඒ දේවලුත් නැවත පටන් ගනි. ඉතින් බලාගෙන ඉන්නවා ෂූටින් පටන් ගන්නක. හරි හර්ෂි, ඒත් එක්කම මේ අවසාන වශයෙන් ඔයාලට මොකද්ද කියන්න තියෙන්නේ? මොකද ඔයා දන්නවා අපි දෙන්නට ආදරය කරන ෆෑන්ස්ලා ගොඩක් ඉන්නවා YouTube එකේ. ඉතින් එයාලට ඒත් එක්කම අපිත් එක්ක නිරන්තරයෙන්ම සම්බන්ධ වෙන්න කැමති අය, සම්බන්ධ වෙලා ඉන්න අය, ඒ අයට ඔයාලට මොකද්ද කියන්න තියෙන්නේ අවසාන වශයෙන්? අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඔයා අපේ ගෙදර යන බඩුමල්ල කරගින්න. බඩුමල්ල කරගින්න. දැන් ඉවරද? නෑ 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 නෑ. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ අර channels එකේ මගේ segment එකක් YouTube දාලා තිබ්බා. මේ ඒකෙත් අපි දෙන්නගෙන තමයි comment කරන්න තියෙන්නේ. ඉතින් ඒකේ දාන අපි දෙන්නගේ photo වලටත් ඒ ආකාරයෙන්ම කියන්නේ වැඩි මං හිතන්නේ මේ video guest එකක සැරේ වගේ දැන් මේක බලාගන්න පුළුවන් වෙයි. ඔව්. සාමාන්‍ය පරිදි වැඩ කටයුතු කරගෙන යන්න හැකියාව ලැබිලා මිනිස්සුන්ගේ සාමාන්‍ය වැඩ කටයුතු වගේම ව්‍යාපාරද හැම දෙයක්ම හරි විදිහට ආහා හා ඔන්න සිග්නල් එක දැන් මගේ ටයිම් එක ඉවරයි. ආ ෂූට් එන්න. හරි අතරින් පතර බාධා පැමිණෙනවා. ඔව්. ඉතින් හැම දෙයක්ම යථාර්ථයට පත් වෙලා අධ්‍යාපන කටයුතු වගේම අපේ රංගන ශිල්පයේ වැඩ කටයුතු නැවතත් සාමාන්‍ය පරිදි කරන්න හැකියාව ලැබිලා සියලු දෙනාගේම ප්‍රාර්ථනා ඒ විදිහටම ඉෂ්ට වෙලා කොරෝනා මරණ තව තවත් අඩු වෙලා හැමෝගෙම ජීවිත බේරෙන්න ඕනි. චූටි ඉන්න. ඒ වගේම හේෂ් ඔයාටත් සබ්ස්ක්‍රයිබර්ස්ලා වැඩි වෙනවා කියලා ආරංචි. ඉතින් ඔයාගේත් ඒ YouTube channel එකේ වැඩ කටයුතු හැම දෙයක්ම සාර්ථක වෙලා හැමදාමත් ඔය හිනාව ඒ විදිහටම තියාගෙන ඉදිරි වැඩ කටයුතු වලට මම වැඩ පිස් කරනවා. එලේ මාත් ආර ඉස්සන්න වාගේ තියුණු වැඩ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙලා Thank you. මේවා කියලා දෙන්න මතක් කරනවා. හරි හරි. මාත් එක සෙල්ලම් කරන්න මෙහෙ පොඩ්ඩක් ඉන්නානේ. එයත් එක්ක සෙල්ලම් කරන්න යන්න ඕනේ. Bye bye.